විපක්ෂනායක පුට්ටුවේ වාඩියූ මන්ත්‍රී දොස්තර සමාවිල්ලයි කියලා පුවතක් වාර්තා වෙනවා. අනේ ඇත්තටම අර්ජුනාට මොකද වෙලා තියෙන්නේ? ඇදගෙන නාපු නෑමක් තමයි ඇත්තටම ඩොක්ටර් අර්ජුනාට උනේ. අනේ අනේ අනේ, අවධානය අංජනගේ කාටුන් මේ. මගේ අමාත්‍යංශය අලියා ගිලපු දියුලක් වගේ කියලා හඳුන්නෙත්ති කියනවා. එතකොට උත්තරේ හම්බෙන වංජනගෙන් වැඩිපුරම ඇත්තේ අලියා ගිලපු දියුල් තමයි. අන්තිමේදී හරේ මුකුත් නෑ උඩින් කොච්චර පොත්ත තිබුණාට කියලයි අපේ රටේ අමාත්‍යංශ ගැන මතක් කරද්දී අංජන කියන්නේ. අවධානය යොමු කරන්නේ ශ්‍රී සමයන් කාටුන්ට. IMF කොන්දේසි අනුවලු මේ පාර අයවැය හදන්න වෙලා තියෙන්නේ. එතකොට දෙනවා සමයන් හොඳ උත්තරයක්. බඩුමිල අඩු නොවුනට සහන නොලැබුණාට ඔන්න මාලිමාවට නම් දොස් කියන්න එපා. ඒවා IMF එකේ වැඩ. ඔවුන් ඔහොමයි ශ්‍රී සමයන් කියන්නේ. අපි අවධානය යොමු කරන්නේ දාසගේ කාටුනෙට. මේ කාගේ තනුවක් දිහා බලාගෙනද අනුර දිසානායක ජනාධිපතිතුමා අයවැය කියන පියානෝවත් එක්ක ඔට්ටු වෙන්නේ? අනේ IMF තනුවට අනුව නේද මේ ඔක්කොම වැඩ සිද්ධ වෙන්නේ? එහෙමද දාසනම් කියන්නේ එහෙමයි කියලයි. අවධානය යොමු කරන්නේ ඉන්දී වීරරත්නගේ කාටුනයට. මෙන්න IMF කියලා ලොකු ගලක් තියෙනවා. අනුර දිසානායක කල්පනා කරනවා මොකද කරන්නේ, මොනවාද කළ යුත්තේ කියලා කල්පනාවේ ඉද්දී අනේ හිටපු ජනාධිපති ඇවිත් කියනවා, මා මිත්‍ර අනුර ඕක තමයි නිදානේ. ඕකලු නිදානේ. ඇත්තට මේක නිදානයක්ද නැද්ද යන්න වග ජනතාව විදිහට තේරුම් ගන්න එක ඔබටම බාරයි. අවධානය දාසාපොලානගේ ස්වාරිස්. අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසියවලලු නේද සර් කියලා ස්වාරිස් කියද්දී දෙයියනේ රනිල් වික්‍රමසිංහ හචින් 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 යවනවා ඉවරයක් නැල්ලෝ. ඔන්න අර්ජුන්ට එන්න කියලා තියන්නේ පෙබරවාරි 25ට කලින්. අර්ජුන් ආවෙ නැති වුණොත් ඔය කොයි කාටත් හචින් ගිහින් ඉවරයක් වෙන්නේ නැති වෙයි. අවධානය යොමු කරන්නේ ඕකයි තත්ත්වේ. අද මුල් පිටුව අවසන් කරන්නත් අපි තෝරගත්තේ ඒකයි. සජබේ ඇතුලේ ජාතික ලැයිස්තු අර්බුදේ ගැනයි මේ. තුෂාර ඉඳු නිල් ඇවිදින් සජබ වෙත ජාතික ලැයිස්තුව ඉල්ලයි දමල පොත. එම පෝලිමේ තව පිරිවර බරට ඇත සජිත් මැතිදු ගහගත්තා ඔළුවේ අත. රටේ ආණ්ඩුවක් හදාගන්නයි කතාව. හැබැයි තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 5ක් හදාගන්න තාම බැරි වුණා සජිත් මැතිදුට. මේ ඔක්කොම ප්‍රශ්නේදී සජිත් මැතිදු ගහගත්තා ඔළුවේ අත.